මේ දෙසැම්බර් මාසය ඒ කියන්නේ උත්සව සමයක ආරම්භය ජනතාව වෙනතට වඩා නගර වෙතට ඇදී එන කාලය බස් රථවලට දුම්රිය වලට සප්පු සංකීර්ණ වලට වෙනතට වඩා ජනතාව එක්රොක් වෙන ගැවසෙන කාලය නමුත් වෙනත් වසරවල වගේ ඒ විදිහට උත්සව වලට අපිට සූදානම් වෙන්න බෑ ඒ ලෝකයේ වෙලාගත් කොවිඩ් වසංගත අවදානම අපේ රටේ තියෙන නිසා කොවිඩ් වෛරසයේ තවත් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද අවදානමද දැන් අපේ රටේ තියෙනවා එළමෙන උත්සව සමයේ ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද අද මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා උත්සව සමය ආරම්භය විවිධ උත්සව සංවිධානය කරලා තියෙනවා නත්තලට පෙර උත්සව අලුත් අවුරුද්දට පෙර උත්සව මේ සියල්ල සංවිධානය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීම හේතු කොටගෙන ගිය වසරේදී විශාල ප්‍රශ්නයක් මතු වුණා මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඇති වෙන එක වළක්වන්න තමා අපි කල්ැතුවම කියන්නේ එවැනි උත්සව සංවිධානය කරන සියලු දෙනාම අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී සහ සාකච්ඡා කරලා දැනුවත් කරලා ඔවුන්ගේ අධීක්ෂණයේ යටතේ එම උත්සව සංවිධානය කළ යුතුයි සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකර එවැනි උත්සව සංවිධානය කිරීමෙන් වළකින්න කියලා සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම යම් ස්ථානයක සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරමින් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් උත්සව සිද්ධ වෙනවා නම් එවැනි ස්ථානවලට සහභාගී වීමෙන් වළකින්න කියලා අපේ රටේ පොදු ජනතාවගෙන් ඒ සහභාගී වෙන අයගෙන් අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා ඒක හරහා අපිට ජනවාරි මාසයේදී මීටත් වඩා හොඳ තත්ත්වයකින් මේ රටේ රෝගී තත්ත්වයත් ඒ වගේම මරණ සංඛ්‍යාවත් පාලනය කරගෙන ඉදිරියට යන්න අපිට හැකියාව ලැබෙවි අපිට ඒ සියලු දෙනාගේ සහය ලැබුණොත් නව වසරක් උදා වීමට ඇත්තේ තවත් කෙටි කාලයක් පමණයි. කොවිඩ් වසංගතයකින් තොර රටක් නව වසරට පිළිගැනීමට නම් අපි සියලු දෙනා නිසි සෞඛ්‍ය පිළිවෙත වඩාත් වගකීමෙන් යුතුව ඉටු කළ යුතුයි. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 741 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 568423ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 542688 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 11251 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14484ක් දක්වා ඉහළ ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.